ල්පටියර් ප්‍රේශ සභාචන්ද විමසීම, කොට්ාසද්දා හතක දීසිතු වෙනවා. ියාදච න්දදායකීන් පනස් පන්දහ හයි හලස් තුන්ෙකු සුදුසකම් ලබයි අතර දේශපාලන පක්ෂටක් සහ එක්වාදිීන කන්ඩාල්මක් මැතිවරයට ඉදිරිපත්ව සිටනවා. දෙදහස් දහට වසරේ වවසන් වසල පැවති චන්තවමසීමේදී. ඇල්පිිය ප්‍රදේශය සභචන්දය පවැත්වීමට නොහැකි වුණා ඉට හේතු වූයේ. දේශපාලන පක්ෂයක් ඉදිරිපත් කළ නමෝජන ප්‍රතික්ෂප වීමට දාල්ව ගුණුකල පෙත් සමක්කම් වේ ශ්‍රෂ්ඨාධකරනය පැනවූ අතුරු තහනම් නියෝගයක් හේතුවෙන්. දෙ දහස් දාහනාව වසරේද. මෙම පෙත්සමේ අවසන්තිීන්දුව ශ්‍රෂ්ඨාධකරණය ලබාදුන්නා. ඒ අනුව එම වසරේ ඔක්තෝම්බර් එකොස් වනදා ඇල්පිටිය ප්‍රදේශය සභා චන්ද විමසීම පැවැත්ව වනාා. එහි නිල කාලය වසර පහක් මේ වන විට අවසන් වැඇති අතර එයන් වයි චන්ත විමසීම අද පැවැත්වීමට කටයුතු කරුණේ. පෙරවරු දහයුන විට ලැබතිමෙන තුොරතු එක්ක චන්ද ප්‍රකාශකිරීම මේ ප්‍රසතතිය සීට විචි පහබෝට පත්තරාතියරව අපි වරපොෘක්තියවාට මේ ප්‍රමාණය ඉදිරි පැක පේදි තමතා ප්‍රමාණ ප්‍රමාණ ඊඉට වට වැඩි තත්තර පත්තේ කියලා. න්ද විමසීම මේවන විට සිදුවන ආකාර පිළිඳ ොරතුරගෙනන අප වාර්තාකර ලසන්ත சමீර. සभිකයි නිේ අටෙනෙක තෝරराපත් කර ගැනීම සඳහ පැවැත්වන. Lල්ි පලාත් පාන න්ද විමසීම කටයුතු මේවනිවිට ඉතා සාර්ථකව සිදුවනා කාරය අප්‍රධය ගඩලබෙනවා. චන්ද මධ්‍ය्यස්ථාන හතලිස් අටකදී චන්ද විමසීම් කටයේතු සිදුවන අතර චන්ද මධ්‍ය्यස්ථාන වල දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා තිබනා ආකාය තමයි අප්‍රදෑ ගඩල වෙන්නේ. ජංගම පොලිස් මුලරත සේවාද LPTTA පළත්පාන ප්‍රදේශය තුළ සංචරය කරණ ආකායයක්ත් අප්‍රදය ගඩලබෙනවා. පිටිය ප්‍රදේශය සහ මැතිවරණේ කටයුතු නිරක්ෂණය කිීමම සඳහ නිරක්ෂකයන් යොදා ඇති බව, පැෆ්‍රල් සංවිධානය පවසනවා. පළත්පාලයේති ක්‍රාත්මක වෙන්නේ මිශ්ට සමානුපාතික ක්‍රමය කොටා ස ජයග්‍රහණ කරන දේශපාල පක්ෂොල්ට ඒ ජයග්‍රහණ කරන අපේක්ෂකයාට ආමන්ත්‍රී දුරේ දේශපාන දරාවට මංත්‍ර දුර හිමියෙනවා ඒ වගේම මුළු පළත්පාන බලපදේශයම ඒ දේශපාන පක්ෂ ලබාගත් චන්ද ප්‍රමාණයට අනුපාතිකව ආමන්ත්‍ර දර ප්‍රමාණය බෙදාවන්කිරීමක් සිදුවෙනවා ඉන් අනතුරුව කෝටාස ජයග්‍රහණ කරන කණඩයම් මොල්ට කොට්ටා මන්්‍ර දුරයක් ඉට අමතරව යම් ප්‍රමාණයක් ඉතිරිවති වෙනවා ඒ අයට ලැස්තු හරහත් බට්ි දුර්ලබා ගැනීම හැකියාවතිබෙන. මේ බර මැතිවරණයේදීත් කාන්තා නියෝජනය සයට විසිපහක් අනිවාර්යෙන් සාක්ෂාත් කරගැනීම අතව කොමසේ මක්කි මක් හැටය තමයි තිබෙන කොමුණත් මේ සියලු කටයතු නිීක්ෂණය කිරීම සඳහ පැපල් සංගවිධානය මේ වන කොට ඒ නික්ෂකින් සපූර්ණයම යොදව ලතිබෙන්නේ ස්ථානකත නික්ෂකෙන් අදදු දැසන සිට තමන්ගේ කටයතු අරමග ලතිබුණ මේ දක්වා ඒ කටහිතු කිසිදු බාධාවක්කෝ ගැට්ඩෝකින් තොරව. ක්‍රියාම කරන මයි නිරීක්ෂණය වන්න මේවන විට ආරම්භවිඇති ඇල්පිටිය ප්‍රාදශය සභාජන්ද විමසීම සහන්දයෙන් මැතිවලන කොමසමේ සහපති ආයම් ඒ රත්නායක මහතා මෙේ අදහස් පල කලා. මේ වන විට චන්දමසීම ඉතාම සාමකාමිව සිදුවමෙන් පවතන බවට වාර්තා ලැබී තිබෙනවා චන්ද ගණන්කිරීම සෑම චන්ද මධ්‍යස්ථානයකදීමම පස්සරු හතරෙන් පසුව සිදුකිරීමට නීමිතෝ තිබෙනවා. ඒවගේම ඒ චන්ද මධ්‍යස්ථානවල ගණන්කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය ඒ කොට්ටාසවල ප්‍රධාන ගණන්කිරීමන ධරයා අවිතර ලැබීමට සලස්සනවා ඒය අනුව කොට්ටාස දාාහතකදී ඒ කොට්ටාසයෙන් තෙරි පත්තෙන සභකයා පිටි බඳව ඒ ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කිරීමට නීමිතයි ඉන් අනතුරුව ඒ කොට්ටාස දාහතේ. චන්ද ප්‍රතිඵල ගාල්ල මෙැතුවන කාරයායට රැගෙනය අමින් අනතුරුව. ඒහිදී අවසම් ප්‍රතිඵලය ගන්නේ කරලා අවසාන ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කරීමට නේමිතෝ තිබෙනවා. අපි බලාපොත්වෙනවාද මධ්‍යම රාත්‍රියයට පෙර අවසම්ප්‍රතිඵලය ප්‍රකාස්කරීමට අස්ථාවල බේ කිය.